අද ඔලිම්පික් ග්‍රීන් ශිෂ්‍යයන්ගෙන් අපි තොරතුරු ගෙන ඉන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලින ජයසිංහ පිළිබඳවයි. ආයි බොන් තිලින. මේ ඔබේ දෙවැනි ඔලිම්පික් තරගාවලිය කොහොමද තියෙන සූදානම? ඇත්තටම මුලින්ම කියනවනේ ගොඩක් සතුටුයි. මොකද ලංකාවෙන් පළවෙනි වතාවට තමයි බැඩ්මින්ටන් වලින් දෙවැනි වතාවකට කවුරු හරි ඔලිම්පික් වලට සහභාගී වෙන්නේ. ඉතින් අන්තිම මොහොතේ හරි ඔලිම්පික් වලට සිලෙක්ට් වෙන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් තව සත්‍යයක් වගේ ආසන්න කාලයක් තමයි තියෙන්නේ මට ට්‍රේනින් කරන්න විශේෂ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්න නැහැ. ඉතින් මම හිතන්නේ රට වෙනුවෙන් හැම කෙනෙක්ම උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මමත් මගේ උපරිම රට වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 2004 සහ 2005 වසරවල බැඩ්මින්ටන් ජාතික ශූරිය වූ තිලිනි ජයසිංහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. මෙරට පැවැත්වෙන සියලු බැඩ්මින්ටන් තරගාවලිවල කේවල ඉසව් ජයගෙන ඇති තිලිනි මේවන විට 26 වන වියේ පසු වෙනවා. 2008 වසරේ බීජින් ඔලිම්පික් උළෙල, පුදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු සියලු ජාත්‍යන්තර තරගාවලිවලදී ඇය බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කර තිබෙනවා. 2004, 2006 සහ 2010 යන වසරවලදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ඉසව්වේ රිදී පදක්කම් හිමි කරගෙන ඇති තිලිනි තවත් ජාත්‍යන්තර පදක්කම් රැසකට හිමිකම් කියනවා. තිලිනි මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ ජාත්‍යන්තර තරගාවලි රැසක අධ්‍යක්ෂින්ද සමගින්. ඔබ 2008 බීජින් ඔලිම්පික් උළෙලට සහභාගී වුණා. ඔලිම්පික් උළෙලකට සහභාගී වෙන්න ලැබෙනවා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද? ඇත්තටම මම හිතන්නේ ඕනම ප්ලේයර් කෙනෙක්ගේ ඩ්‍රීම් එක තමයි ඔලිම්පික්ස්. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ස්පෝට් එකක් කරන ඕනම කෙනෙක්ගේ මම හිතන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද ඇත්තටම මීට වඩා මට ගොඩක් සතුටුයි 2008 දී මම නොහිතපු වෙලාවක තමයි ඔලිම්පික් සිලෙක්ට් වුනේ. ඉතින් 2012 ඔලිම්පික්ස් වලටත් මම ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා. ඒත් එක්කම සම්පත් බැංකුව තමයි මට අනුග්‍රහය දැක්වේ. ඉතින් ඒ හැම දෙනෙක්ම මේ වෙලාව මතක් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ තරගාවලියකට ලංකාව වගේ පුංචි රටකින් සහභාගී වෙන්න ලැබෙනවා කියන එකම ලොකු දෙයක්. ඒකත් ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි මම දකින්නේ. එහෙනම් තිලිනි අපි ඔබට සුභවතනවා ඔලිම්පික් උළෙලේදී ඔබට දක්ෂතාවය පෙන්වන්න කියලා. අද දින ක්‍රීඩා වංශින අපේ සුභ දෙනවා. Thank you. හෙට දවසේදී අපි සූදානම් ඔලිම්පික් ග්‍රීන් ශිෂ්‍යයන්ගෙන් මංගල සමර කෝන් පිළිබඳව තොරතුරු ගෙන ඉන්නවා.